හොඳයි. තෙරුවන් සරණයි සම දෙනාටම. මේ තමයි විනීත වත්තු විනිශ්චය කතාවස්තු වල අවසාන කතාව. මේ අබ්‍රාහ්මචර්යා ශික්ෂාපදයේ පිටපස තියෙන. එතකොට එක භික්ෂුන් වහන්සේ නමක් මුත්‍රා කරමින් ඉන්නවා. මේ මුත්‍රා කරමින් ඉන්නකොට මුවපොහුවෙක් ඇවිල්ලා මුත්‍රා බොනවා. මුත්‍රා බොන අතරතුර මුවා කරන වැඩි භික්ෂුවගේ ලිංගය කටට ගන්නවා මුඛයට. ගන්නකොට භික්ෂුව මේක ඉවසනවා. එතකොට මේක පරාජිකා වරදක්. නිරපා හැරිය යුතු වරදක් වෙනවා. ඒක වරදක්. ඒක තවදුරටත් භික්ෂුවක් නොවේ. ඒ වගේම මේ කතාව පිටුපස තව කතා දෙකක් තුනක් තියෙනවා. ඒ ඔක්කොම ටිකක් සමානයි. එකක් තමයි මේ ලිංගය මත ඉඳ ගන්නවා. තව එකක් ලිච්ඡවී අය එක්කයි යනවා භික්ෂුන් වහන්සේ නමකුයි භික්ෂුණියකුයි. එක්කන් ගියාම මොකද වෙන්නේ? බලහත්කාරයෙන් මේ ලිංගික සංසර්ගය යොදවන. ඒක වරදක් නෙමෙයි. එතකොට ඉවසන් නැති අයටත් වරදක් නෙමෙයි. රහතන් වහන්සේටත් වරදක් නෙමෙයි. මොකද රහතන් වහන්සේට රාගය නැහැ. මොකද වාතය නිසාත් භූමි පණුව නිසාත් මේ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්න පුළුවන්. ඒ නිසා එයි ඒ කටයුතු. මේක තමයි මෙතනට එනකන් ඇති මේ කතාවස්තු. ඊළඟට අර අබ්‍රාහ්මචර්යා ශික්ෂාපදේ පණවන්න මේව තමයි හේතුනේ. හේතු නැතුව බුදුහාමුදුරුවෝ කිසිම නීතියක් පැනෙව්වේ නැහැ. හේතු ඇතුව තමයි පණවන්නේ. එතකොට මේව තමයි හේතුන් අර කතාවස්තුන් ටික තියෙන කලින් වීඩියෝ වල. ඒ වගේම තමයි නීති අවශ්‍ය වෙන්නේ මෝඩයන්ට. දැන් නීතියක් ඕන වෙන්නේ නැහනේ හරියට ජීවත් වෙනවා නම්. මෝඩියෝ ඉන්න හින්දා ඕනේ නීතිය පාලනය කරන්න. ඒකයි. හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි.